යිබුවන් ඔබෙක්වන්නේ ස්වාධීන රූපහනයේ රාත්‍රී ප්‍රධාන සිංහල පුවත්විකාශයක්ත් සම්බින් මම ශ්‍රීහාන් කනිශ්කාරය සිංහ මම මදු නිකා කරපුටු කළ අදත් මලින් මවදහනේ පුවත්සසිරස් තලවෙත. නියගේට ඉඩ නොතබන්න යළකන්නේට ගොවිීන්ට පහර කඩිනෙමින් සපයන්න. ජනපතිකෙන් නිලතාරීින්ට නියෝක. ැදුම් කරට රවීව අත්තරං ගොටගන්න නීතිපති කියද්දී රනිල්වත් අත්තඩංගොට ගන්නයි ඉල්ලීම්. මහමැතිවරණේ පරිපාලන කටයුතුවල ගැසත් පත්්‍රයක්ත් අධමධ්‍යමරාත්‍රී. අධික උෂ්නක්වෙන් ආරක්ෂාබින්න සෞඛෙන් උපදෙේ. එකට ඉඩ නොත බා යලකන්නේට අවශ්‍ය පොහොර ගොවීන්ට කඩිනමින් සපේන ලෙස ජනාධිපති ගෝටහභේ රාජපක්ෂ මැතිතුමා නිරදහරන්ටර් නියෝග කලා පොහොර ගෙන්වීම හා බෙදා ඇහැරීමේ වැඩපලිවලේ වත්මන්තත්වය පලිබඳ ජනාධිපති කාර්යාලේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිතුමා මෙම නියෝගෙන් නිකුත් කලා. දිරි දිිකේ පේෙදී පහොර ොග දිවිනෙට ඟවීමට හිමිතයි. එයන්නුව ප්‍රමාධයකින් තොරව පහර බෙදාාහරීමට, විදිවිාන සලස්සන ලෙස උපදෙස්තුන් ජනාධපතිතුමා, කිසි විටක් ගොවින් අපහස්ථාවට පත් නොකළයතු බවද අවධාරණය කලා. හර අයිනද මතු ඇති ගැතුලු පිරිබඳ මෙහිද දීර්ක වශය සකචා කරුණා ෙදා හැරීමට පෙරසිදු කරන පොහර වල ප්‍රමිති පරක්ෂණ වාර්තා දින දායයක් ඇතුළලත ලබාගන්නා ලෙසද ජනාදීපතිතමා උපදිස්තුන්නා වැඩි අස්සව නක්මලා පොරොත්තුවෙන් වැඩ රසායිනික පොහර ප්‍රමාණයක් ඇදීම පිළිඳවද අදධනේජම කරුණා ්‍රමානු කළලව කාපනික පොහර භර්තයට කොන් යමුකිරම පිබඳ හිෙදීසාකචා කරතිබෙනවා. වීහා අනිකුත් බෝග වාර්ෂික වගාකිරෙන ප්‍රමාණය නිශ්ෂිතව හඳුනා කෙන ඊට ප්‍රමාණවත් පරිදි පොහර ආනායිනිට පේවරගන්නන්නේයි ජනාද තිතුම ප්‍රකක්ශ් කලා ලෝ පිත් උස ප්‍රමිතින්දුුත් පොහර නිෂ්ානය කරන් වටවල් හඳුනා කෙනෙ ඒවායහින් අනයින කිරීමටද ජනාධතිපිතිතුමා උපදිස්ලපතුන්නා අමත්‍ය චමල් රජ පක්ෂ හතාමින්ම අදල් අමමාතැංශවන ලේකමරනතු පිරිසක්කචාව ටෙක් සිට. හබැංකු බැදුම් කරවංචාව සම්බන්ධයෙන් හිට පවාමාතිය, රවී කරණානායක මහත ඇතුළු පිරිසක් අතරගොට ගැනීමට අධිකරණෙන් වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපතිවරයා වැඩබරන පොිස්පතිවරයාට උපදෙස් ලබාදුන්නා. මෙ මේයනුව හිටපු මාහ ැකු අතිප්‍රති අර්ජුන් මහහින්රන් පර්පචුවල් ටෙශරේ සමාකමයහිමිකරු අර්ජුන් ඇලෝෂේස් එහි ප්‍රධාන විදාහ කන දරි කසුන් පලිසේන රාජ නයිත පර්ත්මීන්තුව හිටපු අත්‍යක්ෂ මුද්ික චන්ද්‍රසේන හිටපු අමාත රී කරුණනායක ඇතුළු සැක්කරන් දොළසෙනකු අතරංඟුට කෙනනීමට වරින්තු ලබාගන්නාලි සයි නීති පතිවරයාදනුම් දියත්තේ දහස් දහසේ වසරේ මාර්ත විසි නම් නිදාසිද ව බැනම් කර වන්දේසීදී රපියල් බිලියන තිස් සයදශම නමයි අටක මූනත වටිනාකමකින් යුත් බණඩාකාර බැනු කර සය. දිකිරීම චෝදනාව කැන වැඩදුර විර්ශණ සිදු කරන ලෙසට නීතිපතිවරයා වැඩබල්ලන පලිස්පතිවරාවිත උපදෙස්තති තිබෙනවා. එම බැඳුම්රනිතුව සම්බන්ධයෙන් කුමන් ප්‍රනණය වචාකිරීම වෙල්ඳබල හැසරීම ආදී චෝතනායක්ත්තේ කටය තුකිරීමට නීතිපතිවරයා උපදෙස්ති ඇතිබයි ඔහගේ සම්බන්ධී කරන නිල්තාරාවී රජයේ නනිතිඥ නිශසාාජයරත් මෙනවී සඳහන් කරන්නේ ියනුව පර්පචෝල් ශර් සමාකම රවි කරුණානායක අරුන් මහිද්‍රෙන්, අර්ජුන් ඇලවසේස්, කසුන් පලසන ජෙප්්‍රී Josephෝසෆ් ලසිස්, රජන් හුළු කල්ල මතුරාජා සුරෙන්්‍රන්, ගාර්ධයේ පුංචිහේවා මුොදික සරච්චන්ද්‍ර ඉදිික සමන් කුමාරයන අයියට මෙම චෝතනා එල්වී තිබෙනවා. ඔවන්ට එරහිව පොදදේපල පනතහා දන්ඩනීති සංග්‍රහයට තේවන වැරදි සිදුකර ඇති පවට ප්‍රමාණවත් කරුණු පවතින පවයි නීතිපතිවරයා අවධාරණය කරන්නේ. නිදස්ාලව සේ පිබරවාය වි හත් වදා සිද වූ බැඳම්ර වංචාව සම්පන්තය නතිපතිවරයා මෙමනි විටත් මාහාබැංකු අධිපති අරුන් මහිද්‍රන් ඇතුළු කේපදෙනෙකට එෙව ස්තතිර ත්‍රිපුද්ගල මහධ කරන නඩු පවරාති වෙනවා. මෙ අතර මහා ැකු ැඳම් කර නිකුතුවට අදාල අධිකරණය කල නියෝකෙ මත ෝහාරික පරීක්ෂණයක් සිදුරන බව කොළඹ ප්‍රධන මහිස්ත්‍රත් ලංකා ජරත්තමෙන විය මෙම නඩුව අද කැතව අස්ථාවදී ප්‍රකාශ කලා. ැදුම් කර නිකුතුවට අදාලා ෝහරික්ක විගරනය සිදු කළ කාලසීමාවේ, ඊට අදාළ වැදගත් විද්‍යුද්ධත්ත මකා අ දෙමු පවට මෙම විකණන වාර්තාවේ සඳහන්කර ඇති බව, මහබැංකුවේ සාකාර අධිපතිවරයෙකු වන ආMM හාමිස්ත එරහිව විමර්ශන සිදු නොකරන්නේ මත් ඇැයි විත්තිපර්ශුවෙන් මෙහිදී ප්‍රශ්්‍ර කර සිටා. ග්‍ර මාත්‍ය මහිදරාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අර්ලී ගහ මන්දිරයේ දී ඉදිරි මහමතිවරණය සම්බන්ධෙන් සාකච්ඡාවක් පැවැත්වනා ඊට සහභාගි වූ පක්ෂනායකින් ඒ සම්බන්ධයෙන් මාධ්‍යහමුවේ මෙසේ අදහස් පල කලා සගච්ඡා ඉතාම සාර්ථකය සා් මහින්ද මාතයක කවුරු සමගියෙන් අපි මේක ප්‍රශ්නයක් නැතුම මේ ගෙනීම මුොකද ප්‍රී කරමාණයක මහ අත්න ගොරගන්න කියල කවක් න වි සබධ ුතුම සාකචාම ත ර සල් ගරන්න. කියන නිලික්කම සි හත අනිවාරම ගතයතු කිය ලබ. ඇයි මේක ප්‍රධානම මෙහුම්කව ොහුනේ ඕගන්නේ නැති නඩු පරීක්ෂණයක් හරියට ප්‍රධාන චරිතයන ඇති නාට්‍යයක් වගේ. නිල් වික්‍රමසික හතාත නීතියම්මක වේද තුම නි ද මල්ලගන්නවන්න මාමලකාරය මචරකල් ැනමැන්න පේට නීති සට ක්‍රියාත්මක ක ද හ. නව්‍ය පාර්ලමේන්තුවේ මංගල සැසිවාරය මයි මසදා හතර වනදා පැවැත්වීමජනය මිතයි. පාලිමේන්තුව විසරවාහරීමම ඒ මධ්‍යමරාත්්‍රයේ සිදම් අතර මැතිවරණය අපේල් විසි පස් වනදා පැවැත්වෙනවා. දෙදහස් පහළ වසරේ අගොස්තු මස හත් වනිදා මහ මැතිවරේ පැවැත්වීමෙන් අන්තුරව. අටවන පාර්ලමේන්තුේ මංගල සැසිවාරයේ පැවැත්වනේ එම වසරේ සැප්ටම්බර් පළමු වනදායි. ර්තමාන පාර්ලිමේන්තුවතිය වසර හතර හමාරක කාලයක් සම්පූර්ණවීමෙන් පසු දහන් නම වෙන ්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව විසරු අහැරීමේ පලය ජනාධීපතිවරයාට හිමි වනවා ඒය අනුයි පාර්ලිමේන්තුව විසරු අහරීමට අදාලා ගැෙට් නිවතනය ඒ මධම රාත්‍රීනිකුත් කරණ දහ නම වන ආණඩුක මෙවස්ථාවේ හැත්ත ඇව එක ව්‍යවස්ථාවයටතේ ජනාධීපතිතුමාවිත පැවී ඇති බලතල අනුවයි. මෙසේ පාර්ලිමේන්තුව විසුරහැරිමත් සමඟ පාර්ලිමෙන්තු මන්ත්‍රවරන් හැට නැතිෙනකොට විශ්‍රාම වැටුප අයිමිීති වෙනවාා. මහමැතිවරන්නේ නමියෝජනනාකඇඳවීම ලබන දොළොස්සනතා සිට දහ නම්බර දාක්වාසසිදු කරනවා. චන්ද විමසිම් පැවැත්වෙන්නේ අප්‍රේල් විසි පස්ස වනිතයි. නමවන පර්ලිමේතුේ මංගලෙ ෙසිවාරය ආරභවීමට නිීතවතිබෙන්නේ මෙ මස දාහතරවන ද පවයි අදාළ ගැසට නිවේතිනය හි සඳහන් වන්නේ. දෙදහස් පාල වසරේ පැවැති මහ මැතිවරනේදී අටවන පර්ලිමින්න්තුූසන හා එක්සත් ජාතික පෙරමණ ආසන එක සීහයක්ද එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන අනුපාක්ත හිමි කරගත්තා. දෙමල ජාතික සධානය එෙහිමේ වූ ආසන සඛ්‍යාාවදදාසයක්. නතතා විමුක්ති පෙරමුණ ආසනහයක් කිමිකර ගනිදිී ශ්‍ර ලංකා මුස්ලින් கொගස හාIPDP පක්ෂ එක් ආසනෙබගින් හිමිකරගතා. එහිදී සමස්ත චන්ද ප්‍රතිශතෙන් සයට හතලිස් පහයිදශම හයයි හයක් එක්ත් ජාතික පෙරමුණ හිමි කරගත් අතර, එක්සත් ජනතා නිදහස් සන්ධාන හිමි වූ චන්ද ප්‍රතිශතය සට හතලිස් දෙකයි දශමතුනයි අට. ලබන මස විසි පස් වලදා පැවැත්වෙන මහමැතිවරණේති දෙදහස් දහනමී වසරේ සාහතික කළ චන්ද හිමි නාවලේකන අර්තේ චන්දය පැවැත්වෙන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. යනුව මෙවර මහ මැතිවරණයේ දී ලියාපදිංචි චන්දදායකින් එක්කෝටි හැට දෙලක්ෂ හැට තුන් දහස් අසූ පස්තෙනෙකු චන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලපාතිබෙනවා. දෙලක්ෂ හැත්තේ එක් දහස් හත්සය අසු නමතෙනෙකුට මෙවර මහ මැතිවරණේදී තම කුළුදුර ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවීමත විශෂත්වයා. මහමැතිවරණයේ සම්බන්ධෙන් වන ගැසට පත්‍ර හතරක්. අද දිනයේ නිකුත් කරන බව මැතිවරණ කොමසමස හපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කලා ඒ මහනුවරදී මාධ්‍යහමුවේ අදහස් දක්වමින්. මේ චන්දවවිසීම යේ නිවේදනය කර පස්සේ. අද දිනයේදී. අපි නිකුත් කල තු ගැසත් පත්‍ර හතරක්ති ඒ හතර අපි නිකුත් කරනය ගැසත් පත්‍ර හතර චන්ද ලකුණු පිළිබඳව ගැසට නිවේදනය තරීම් ාර නිදාරීින් කවුද කියන ගැසට නිේදනය නමයෝජනා කිරීමේදී එක් එෙක් මැතිවරණ කොට්ටහාසේ සඳාවචචා පේක්ෂකයන් ගණන සහ. ඇමුදල්ල ඇප මුදල්ල පිළිගත් දේශපහල්ල පක්ෂේට ඇක මුදලක් නෑ නිදහස්. ස්වාතින කණ්ඩෑයමල්ට එක්ක පේකරුපියල් දෙදායි. එත පාලන පත්තීම් ාණ්ඩ ෙදාදීම් කෙලින්ම නවතිනො. දේශපාල්ල මාර්රුවීම් මහු කරන්න බෑ. රජයේ නිලධාරීම් අත්‍යාවච්චමේතුවක් නැත්තම් විනිිය පරීක්ෂණයක් නැත් නම් මාරු කරන්න බෑ. බාණ්ඩ පෙදාරීම් ප්‍රජේත් බාන්්ඩ මේ වෙලාවේ බෙදාඇරීම් කටයතු එකක් සිද්ධ වෙන්නෑ. ඒවා නවතෙනයිම් හැයි ්‍රපෝෂ දෙනවන ැවිීම ුරු. ඒනවත්න්න ෑනි ඒ සම්ප්‍රදායිකෝ දෙවිංහි ටීපුවා ඒවා අපි නවත්තන්නේ යන්නෑ. පෞද්චල්ක මුදලින් හල් මල්ලක් හල්කිලෝ පහේ මල්ලක් තමන්ගේ අන්ගේ දාලක් කේජී කියල ගාල එක මැදුවො. ඒම ගහන්න කිීපපුවා අපිල්ලද නොක කටේනල් පිට. පෞද්ජල්ක මුදල් නත් බැිය ඒත්තතාහනම් අප්‍රේල්මස දවස් සිිපයෙන් දවදදායයක් නිියවාට. අපි රපතල අවුලක ඉන්නන්නේ නමුත් මේමනේ මා විශාල ගින්නක් ඇවිල්ලා නිවන්න කිවෝත් අපි නියවියෝ ඉන්නකොට තවත් ජින්නක් විල්ලදීමනොත්. නියන දාවට එක නොගෙනවා බෑනේ ැතිවරන කොමජන් සබාව තජයේසේවය මේක අි බෙල්ල කඩාග නරි තියෙන. කෝටි පන්සිය පොනාසේ අපට ප අපප්‍රේල් මාසේ විසිි පස්සෙන්න්න නොට කෝටි පන්සී අපිකාවත් තිමුණොත් තමයිට මේ වැඩ කරන්න පුුවන්. දැන් පාරිපිෙන්ව විච්චුලවාම අතතිකර ජනාාජපත්වට අදඉදලා. වරටන් පලපත්ත්‍රේ අස්සන් කිරීම බලය ලැබිෙන. එතුමාට පුළුවන් අ්‍යාවචකල ර මුද දන්නට කෙ අපට ලැබින්. ඒගේ පාර්ශයන් ආම අවසන් දීරරගයට බැරි වෙලා තියනවා. ය අවසානයේදී ඒ ප්‍රශ්නය ක්ෂසඳට බතුමාර පොචචන නාලකගේ මස්්‍රාගන්න පුළුවන් වද. අල්ලපුගෙතර ු් ඔහදන හොද්දට ලුණු දාලද නැ් දෙගෙනකට ප්‍රොස්රක් නෑනි අධක රොදිරවීඩ නිසා අපි ලුණන් වචනා කියියන ඇන්නග. අන්තර්චාලයේ පළවූ ළමා අපයෝජන සිද්ධියකට සම්බන්ධ වීටියෝ දර්ශන පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපර්තිමේන්තුව විමර්ශන ආරම්භ කරතිබෙනවා. ළම අපෝුජි සිද්ධහකට සබන්ධ දාල වීඩියෝව අන්තර්ජාලය තුළ ප්‍රචරණය වීමත් සමඟ අපරාත පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාලකත පරීක්ෂයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. සිද්ධහෙට සබන්ධ දැරේගේ අනන්න්‍යතාව තහුරු කර ගැනීම සඳහා මහජන සහය අපික්ෂා කරන බවයි අපරාත පරක්ෂණ දෙපර්තමේන්තුව දැනුම් දෙන්නේ. කිසියම්තොරතුරු වෙො, බිඳුවයි හතයි හතයි, හැත්තාටයි, හැත්තාටයි හාරසියදා හතර හෝ බිින්ඳුවයි හතයි එකයි අසූ දෙකයි හැට හතරයි බිඳුවයි විසි හතර යන අංකවලට දැනුම් දෙන ලෙසද එම දෙපර්තමේන්තුව ඉල්ලා සිටිනවා. කැලනිී සරසවී ආරක්ෂිත කැමරාපද්ධතියට හානි සිදු කලයි කියෙන සිදධිය සැකරුවන් වූ විශ්වවිද්‍යාල සිසුන් පස් දෙනා ලබන දහත්වනදා දක්වා රක්ෂිත බන්තනාගාර ගත කලාා. ිෂ්‍ය භික්ෂන් වහන්සේ නම ඇළූ සකරවන් මහර මහෙස්ත්‍රාත් දියරුවන් පතරින් මහතාහමුවට යළි ඉදිරිපත්කිරීමෙන් අනතුරුවයි නියෝගය ලබා දුන්නේ. මෙතර කඩවත පොලිසිට අනයුක්තව වසේ කරමින් සිටි පොලිස් කොස්ථාපලවරයෙු ගහතනනිකිරීමේ සිද්දේසකරුවන් හත් දෙනා මහර මහෙස්්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරුුණා ඔවුන්ද ලබන දාහත් වනදා දක්වා රක්ෂිත බන්තනාකාරගතගන්න නිසයි අධිකරණය නියෝක කළේ. බොරු නඩුවකට පටලවා දේශපාලල වශයෙන් තමාගෙන් දැඩි ලෙස පලිගැනීම් සිදු කළ බව. හිටපුූ නාවික හමුදාමා දෙ ප්‍රකාශක DKP දසනායක මහතා අද හෙළි කලා. ඒ දේශපාල පලිැනීම් පිබඳ විමර්ශනය කෙරන ජනාධිපති කොමිසමේ සාක්ෂී ලවාදමින්. මිසමහමයි ක්ෂිී බාදමින් DP දසනය එක මහතා සඳහන් කළේ දෙදහස් දාහතර වසරේ තමන් අධ්‍යන කටයුතු සඳහා ඇමරිකා එක්සත් ජනපතියට ගිය බවයි. නමුත් දෙදහස් පහලව ආණ්ඩු පෙරලියත් සමඟ තමාට එම අධ්‍යන කටයුතු නවතා ජලි දිවයිනට පැමණිීමට සිද වූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියා. එසේ සිද වූයේ දෙදහස් පහලවෙන් පසු මෙරට ක්‍රියාත්මක වූ දේශපාලන බල අධිකාරියක් තමන්ව ජලී ලංකාවට ගෙන්වන ලෙස එවකට නාවික හමුදාපත ලෙස කටයුතු කළ අත්ිනාල් ජයතප ර මහතාට සිදුකළ දැනුම් දීමකට අනුව බව ඔහු මෙහිදී කියා සිටියා. අනතුරව තමන් ලංකාවට පැමි පසු තරුණෙන් එකොළුස් දෙෙකු පැහරගැනීම මේ සිද්ිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව චෝදනා ගුණුකර එම නඩුවට තමන් සම්බන්ධල බව කොමිසමහමේ සාක්ෂී ලපාතිමින් ඩිKි දසනාක මහතා වැඩිදුරුටත් කියා සිටියා. තමන් පිළිබඳව අපාධ පරක්ෂණ දෙපර්තමේතුව වෙන් වෙන් පරීක්ෂණ පැත්තුූ අපරාධ පරීක්ෂණ දෙපර්තුමේතුවේ හිටපු අධ්‍යක්ෂ, ශාණී අභේසය කර සහ, ි ක්ක ශන්ත ල්වා යන නිලඳධහරින් දඩ ලෙස පක්ග්‍රාහහි ලෙස කටයුතු කරමින් තමන්ට විරද්ධව පරික්ෂණ කටයුතු ක්‍රියාත්ම කළ බව ඔහුම හිදී කියා සිටියා. මේ අත්‍ර හිටපු පාලිමේන්තුමන්ත්‍රී රජන් රාමණයක මහතා සමග ශාණ අභේසේ කර සහ නිශන්ත සිල්වායන ලෙඳහරින් පැවැත්තුූ දුරකථන සංවාතයක් කොමිෂන් සභහවේදී විකාශය කළ අතර අදාල දුරකතන සංවාදය අන්තර්ගතවීති බුණි DKP දසනයක මහතා වැලිසර නාවික රෝහලේ සිට වැිකට බන්ත ාය වෙත රකර ෙේ. දෙ අන්නසා කච්චාවයි. මේ අතර ජෛනිතා ත්‍යාක රාචා නැමැති කාතාවක්, ුණින් පැහරගැනි වී සිද්ධයක් සම්බන්ධයෙන් ජිනීවා මාන හිමිකම් කොමිෂන් සබහාවට පැමණිලිකර ඇති අතර එහිදී DKP දසනාක මහතාගේ නමද එම පැමිණිල්ලට ඇතුළත් කර තිබුණ අදාල කාන්තාව එම පැමිනිිල්ල සිදුකරතිබෙන්න්නේද. පොලස් පරික්ෂක නිශාන්ත සිල්වාකෙන් ලබාගත් තොරතුරු මත බවයි KDP දසනාක මහතා කොමිසමහමුවය කියා සිටියේ. මෙ අතර කොමිෂන් සභහාව වෙත අදදිදී රාජ්‍ය මාධ්‍යාතනවල සභහපතිවරුන්ද කැඳවාතිබනා එහිද කොමිසමී සභහපතිවරයා මාධ්‍යාතන ප්‍රධානින් වෙත දන්වා සිටියේ මෙම නඩුව සම්බන්ධයෙන් දවේශ සහගත සහ අසත් එලෙස වැරසට හ්ඩෝ ප්‍රෞෘත්ති්‍ය නිර්මාණය කර ඇතිපුත්ගලින් පිළිබඳව කොමිසම විතතුරතුරු ලබාතින ලෙසයි. එක්සත් ජාතික පක්ෂ අර්බුදය සම්බන්ධයෙන් අදත් ස්ථාන කිහිපේකදී පක්ෂ විපක්ෂ මහචන නියෝජතයන් අදහස් පළ කලා. එක්සත් ජාතික පක්ෂය නායක තුමයි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ නායක තුමයි හිතටඒකව මේ ප්‍රශ්න කතා කරලා ඉවරයක් කරන්න. ඒ එකගතාවකට පැමිණෙන්ඩ බැරිවුණු මංහිතන්නේ සන්ධානයට එක්සත් ජාති පක්ෂයටයි දීන්දුවක් ගණ්ඩවෙනවා මහ මැතිවරණය දෙකට වෙලා යන්ඩ. වර්තමාන නායක ්‍රනිලිකමසිංහ මැත්තුමාට මැතිවරණයක් මෙවීම සඳහා ශක්තියක් පිළිගැනීමක් නැති නිසා තමයි සඳහානයක් ගොඩ නගන්නට අවස්ථාව අපේ පක්ෂය කෘති්‍යාධකාරී ම්ඩලේ විසින් ලබල දුන්. පශල්ලම සාර්ථකව ඉදිරියටට මොහොත්තේ දැන්කකුලෙන් ඇති බල්ලපිතුරු කන්නෙත් නෑ කනගුණට දෙන්න අලියය ලකුණ වගේ දෙයක් වෙන පක්ෂණ ලබාදීම අවාදානම ගැනීමට කෘති්‍යාරිකා මඩල ඇතුු පාර්මේතු න්තවරු කැතිවනේ නෑ ඒෙසා තම අප ීරණයක ලැබ අලියගේ හන්සයගේ මැතිවන්නන්නේ සදා යනක ලෙකරල් ඕනම ැපීමක් කරන්න මීට සතිගාන ෙසල කිව ඕනම තරනයක් ගන්නමක අපට මේ පක්ෂ කැඩිල බිඳල අපේ මේ නායක කොහෙවත් ව ැනක තල්ුකර අපිට වැඩක් නෑ ජයගලලා. ඉ අදදින්න තවමත් ගනතා සමගි බලවේගේ ලකුණ ඔවුන්ට හරයට කියන්න බෑ අපිත් ඒක දන්නේන්නේ. අපිත් කැමති දැගන්න මොක්ද ලකුණ කියලා. ටෙඩිෆෝර්න් එක කියනවා. සජිත් පිලක්තියන රනිල් පිත්තියනවා මේ පිල්ද එකට එකතු කරන්න. කරු ජයිසූේ මැත්තුමා ගිගෙදනට අපි මන්තීවරුන් විශාල ප්‍රමාණයක් ගීල එත්තුමාගින් ඉල්ලීමක් කර මේ මැතිවරයට තුට නාකත්්‍යය දෙන්න කියලා. ජිපේ දැස මැතුමාමගේ ගක් ම කියවා. මේකට සහයෝගේ ලබා දීලා. මේ පක්ෂය දෙකට කටන්න පපා. දැන් ඊයේ එක්සත් ජාතික පක්ෂේ බෙදීම තවදුවටත් සනිටුහන් කරමින් අසමග ජන බලවේගිය. ඉතිහාසේ පළවෙනි වතාවට තමයි ලංකාවේ දේශපාලන පක්ෂයක් තමන්ගේ සමුළුවක් යඳවන්නේ ලකුණක් නැතුව. ක් ජාතිකක්ෂ දෙික් නෑ ක්කම එකතු වෙලා යන්නේ මාධ්‍යියෙන් තමයි මෙවා නිර්මාණ කරන්නකටැටල න තුනරැටලත්ව ක ඒෙවන එක්ත් ජාතිය පක්ෂේ තියෙන අරපජකාරී තත්ත්ය නිසා එකගුලන්ට මේ රටේ මේ දිනසීය කාලසමාව තුළ මහ ජනතාවට රජේ විසින් ගත්ත හොඳ තීන්ඩු කාමුණ පිළිබඳ දක්මක් නෑ පේ නෑ මොකද එකගුලන්ට එ එකගලන්ගේ ප්‍රශසන ඔලින් ඒකොල් මිරි කලාලඉන්නේ මන් ගෙර ප්‍රසනේ මිස ගන්නව කෝොමයි රට ඉන්න ජනතාවගේ පස්සන ිස ගන්න ගිලෙනන පූ. පීන කවුද අපට රජිපියයම දසුමාත්‍යය පස්සයන්ට කිසිීම ෝම නාවක්න එක්සත් ජාතික පක්ෂය දෙකට තුමට කැඩිලා තියෙන. අතර මං වුව එක්සත් ජාතික පක්ෂකන්ට හවහරනක් අවශ්‍යයි ඔවු සිරුදනාම අපේ සෙවනට එෙනවා අපි ඔවන් ඉතාම ආදරින් පිළිගන්න. අපි හිතනවා පිවිශ්වාස කරනවා. එක්සත් ජාතික පක්ෂේ නායකරනිල්ල කක්‍රම සිහම ඇතුමාට ප්‍රක්ඥාව පහල වේ කියලා ඉදිරි කාලයේදී. එක්සත් ජාතික පක්ෂේ කියන්නේ අපිනිි නමතියෙන්නේ තැන බයවෙන්ඩවා එහෙම වුුණොත් ලියල තියාගන්න. එක්සත් ජාතික පක්ෂයට අපේ වගේ දිශ්‍රික්ක වලින් චන්ද පන්දහක් ලවෙන්නේ.. අධික උෂ්ණත්වය නිසා ඇතිවිියහැකි සෞඛ්‍ය ගැටලුවලින් ආරක්ෂාාවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙෙනවා. මෙ අතර කාලුණන විද්‍යාපාර්තමේන්තුව පවසන්නේ පවත්නා උණුසුම් කාලගුණේ මෙයි මස අගතෙක් පැවතිය හැකි බවයි. වම්ප බස්නාහිර සබරකමූ හා දකුණු පලත්වලත් මන්න්නර මහා මොනිරගල දිස්ත්‍රික් වලත් උණුසුම් දර්ශකය අවධානය යොබ ක ුතුමට්මක පවතින බව කාලකුණ විද්‍යා දෙපාර්තමීන්තුව සඳහන් කරනවා. ප්‍රමාණවත් ලෙස ලයපානය කිරීම සෙවන තිස්ථානවල විවේක ගැනීම වැඩිහිටි හා රෝකී පුදගලන් පිළිබඳ සැකිල්ලක් දැවීම සුවිශේෂී වනවා. කුඩා දරුවන් වාහන තුළ තනිව රදවාන්නුව යුතුයි. අධික විහිසකාරරි කටයුතු සීමමාකලයුතු අතර සුදු හෝල්ලා පැහැති සැහැන්ඩු ඇඳුම් භාවිය අධික උණුසුමින් ආරක්ෂාාවීමට තවත් පිලීමක් බවයි අවධාරණය කරන්නේ. ඇම උෂ්නත්්‍ය වැඩි වෙනකොට ඒ ආද්‍රතාවය ඇතිවන ප්‍රශ්නයනි ිය. ියට යෑමක් සමහර වෙලාවට වෙන්න නැහැ කැන පොඩි දරුවන්ට පවා සමට ලොකවායටත් මේ රතුපාට සමය පොඩි බිබිලි ඇති වෙනවා මේකෙන් ඇති වෙනවා බලපෑමක් අපේ ප්‍රධන ඉන්ද්‍රිය අන්වලට මරණය පවා ඇති වෙන්න පුුවන් ඉතින් එතකොට අපි නිකං සුළුකොට තැකියයුතු තත්වයක් නෙමේද ඇතකම වතුරට කොයිම වෙලාවකවත් මේ අධික පැණිබීම ආදේශ කරන්න එපා බොන්ඩ පුලුවන් හොඳමදේ තමයි පිරිසිදු වතුර. ඒ තත්ත්ේ සාමාන්‍යය මැයි මාසේ අග එකඇන නිදි්‍රග මෝසව ලංකාවතුළ ස්සාාපනය වෙනකම්ම වගේ පවතිනවා නමුත් දැ මේ අන්තර්මෝසම් කාලේ සවස් කාලේට ගිගුරුම් සයිත වැසිී ඇති වෙනවාේ ගිගරුම් සයිත වැසිී එෙක් කලා අපට සතාවකාලික සහනයක් එන්න පුළුවන්. ෙ මතිවන ්‍රී ලකා පොදජාන පෙරමුණේ ජය තහුරමින් කෝටේ ආසන බලම්ඩලේ ියෝචතයන්ගේ හමුවක් ශ්‍රජයවර්ධන පුර කෝටේ නගරාධිපති මදුර විතානගේ මහතාගේ ප්‍රදහනත්වයෙන් පැවැත්වනා. මේ බතු අඩු කරා හැබැ ඒ බතුවල සහනය මිනිස්සුන්ට ලැබුණ නනෑ අපප්‍රේල් විසිපස්සෙන්ද පස්සේ ඒ අවතාරටික මේ රටෙන්ම තොළොංචි කරල දාන්න ඕන. විනි්‍යයානුකූල ක්‍රමවේදයකට හොඳ ශක්තිමක් පිරිසක්. ඒ ගල මයි සම්පර්ර ාජි සවටයොතුයෝදන්න ඒමනන් අපිට එළමෙන පාර්ලිමේන්දව ඉතාමන්ද සුවිශේෂයි අපිට අවශ්‍ය වෙන්නේ මේ රටේ මිනිස්සුවෙනෙන් හිටගන්න නාය ගොටිකක් මේ පාර්මන්තර පත් කරන්නන.. උතුරේ රැකයා විරහිත තර්ුණ තර්මියන් දහසකට රැක අවස්ථාවදා කරමින් බැලි ඔය කර්මාන්තපරය විවෘත්ත කරන්න. මේ වසර ගන්නක්තිස්සේ තම බලාපොරොත්තු ඉටුවීමක් බවයි, රැකලාබී තර්ණතර්ණයන් ප්‍රකාශ කරන්නේ. දුෂ්කර ප්‍රදේශයක් වෙන වැලියෝයි ජනතාවට සිත සල්සමිනුයි වැලියෝේ කර්මාන්තපුරිය විවෘර්ත කරුණේ. ඒ අමාත්‍ය විමල් වීර්වංශ මහතාකගේ ප්‍රධහනත්තුවෙන්. ඒ සඳහා රුපියල් මිලියන එකසේ පනහකට අධික මුදලාක වැයිකරතිබෙනවා. ප්‍රදේශයේ රැකයාවෙරහිත තරුණ තරුණන් දස දහසකට රැකයා උදාකිරෙන මෙම ව්‍යාපෘතය පනමු අධීරයටතේ රැකිය අවස්ථා හාරසියක් තබාදීම සිදු කෙරුණ. ඒ ච ැ ල ිලිබඳ ප දා ගන්න ත ල ම් ේ ස පලවනි සතියදී නිවාර්යම නවත විෞෘතරනවා. එමගින් රතේ ාරිමෝගික ජනතාවට අව කඩදාසි නිබදවීම කාරය නැව ල කඩදාසි කම්මල මගේ රම් ගරන මන්ද ල ෘත ව ්‍රමාණේ රැකි අවස් ලැ න්නේ සිංහල ල සි දරුවන්. ල ද සිකම් ම විෘ කර ක් ජ කිසි න සිදු ජාතිවා යක් ෝජන කරන්න න ංහල දෙම ලිම් සාමා්‍ය පොදු ජනතාව අව ව ෙන් අප ඕනම කැප ක් කරවා. ඇත්තටම මේ ආයතනය මේ විදිට ආම්භ කරපය ගැන අපි ගොඩක් සතුට වෙනවා මොකද අපි වගේ තරුණ අයට මේ පැත්ති කරන්න රස්සාවක් නෑ. ගෝඩ අභේ ජනාධිපතිතුමා මේ කරන සත්කාරය අපිට ගොඩක් වැදගත්වෙනවා. වැලියයට බ්ලොකු සම්පතක් හම්වෙලා තියෙනවා ඇඟලුම් කර්මාතශාලාව ඉදි කරලා විවෘත කලා ඒ අපේ ගොඩක් තරු තරුණියන් හත්තැක් කියලා තියෙනවා ජෙයට ගොඩක් ස්තුතිවන්තවයෙනවා මොකද වැලියෝ පෙදේශය තෝරගන මේ ගේ කරර්මාන්ත ශලාවක් දාලා මෙම පෙදේශේ වැලියෝය ජනතාවට කාන්තාවන්ට විශේෂයෙන් රස්සාාවක් ලබාදීම ගැන. අපිත් මහන්ස් වෙලා වැඩක් කර ලපේ දරුවෝ තවත් ඉගෙන ගණ්ඩ එයාලට අත්ත දෙන්න තමයි අපි මේ උත්සහ කරන්නේ. த்தரமுள்ள டெசிල් கொොබබැ கඩුවමාවතේ සිට அக்குரேකඩ යුදමදා முலස්ථානே දක්ப்பව වූ மார்கி තුරු மிතුරු නවරටா තුන්වන අර ක්‍රියயாත්මக කෙරருண. ආරක්ෂකල් මාන්්ඩි ප්‍රධානී සහ යුද හමුදාපති ලොතින න්චුරල් ශවවින්ත්‍ර සිල්වා මතාගේ ප්‍රධානත්වයෙන්. මේ අටතේ ඇවිදින මන්තීරුව ව්‍යය හමුප කරන්න සහිත එලිමහන් අංගනහතරක් සහ ප්‍රසස් කරන්නේ කළ බැවේ වතුරමල් විෘතකිරීම සිද්දු කරුණා. වැවැට මර්ධය මත්සයෙන් විසි දහසක් මුදාහරීම සහ වැල් ඉවරේ පොල් පැලසයක් සිටුවීම කටයුතු දෙ සිදු කරනේ යුද හමුදාපතිවරයාගේ ම ලිකත්වෙන්. එම ූම ස්ථානගත කර ඇති, කාලුතුක්කු අවි දෙක ප්‍රදර්ශනය සඳහා නිරාවන්නේ කිරුණා. යුද හමුදා මුලස්ථාන නම් පූරුව සහ, එම මුලස්ථානයට පිවසනිස්ථානය ස්ථානගත කර ඇති, සන්නත රත්ත දෙක ප්‍රදශනය සඳහා නිරාවන්නේ කිරීමද සිදුකිරුණේ මීට සමගමී වයි. සෑමදේම අිබලාපරොත්තු වෙන්නේ හොඳ රටක් හදන්න ඒවගේ මේ ප්‍රදේශ ජීවතන ජනතාවට ව්‍යයාමයක් කරන්න ඒවගේ වනගනත් වැඩි ගරන්න හොඳ හුස්ම පොදක් ගන්න හොඳ ඔක්සිජන් ලබාගන්න යාකාරේ මේ සියලුම අරුණු බලපෘත්තතු තම අප පි මේ දේල් යුද හමුදාව රට ආරක්ෂකය වශයෙන් රට රකි නෝගේම ආරක්ෂා කරන වගේ ජනතාව ආරක්ෂා කරනවාගේ ජනතාවගේ ආරක්ෂාවනෙන් මේ ආකාරය ව්‍යපෘතිත් අපි හැකිි පමණින් පි කරණයවා. නොර එලිය අවරුදු වසන්තයට පැමිනේ ජනතාවට පහසුකම් සැලසීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. අග්‍රමාතය මහින්දු රාජපක්ෂ මහතාගේ උපදෙස් මත එය ක්‍රියාවට නංවාතිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරය මගින් මෙම පාසුකම් සැසීමේ වැඩසඳහන් ක්‍රියාව් නංවා ඇතේ නොරලිය මහනගර සභාාවේද සහයුකය මතයි. ගෙගරි උද්‍යානයේ සංවර්ධන සැලැස්ම දෙස්විදෙස් සංචාරකින්ගේ ආකර්ශණය දිනාග තැකි අයුරින් ක්‍රියාත්මකයි. ඇවිදින මන්තීරුව ව්‍යයම් කරන ස්ථාන අශ්ුවෙන් පිට ගමන්ගන්නා ස්ථානමින්ම බෝට්ටු පදින ස්ථානද සංවර්තනය කෙරනු ඇති. විශෂෙන්ම ද මත ගොඩබස්වන ගඥා ක්‍රියත්මක පවින් ඊට අවශ්‍ය පාසුකම්ද නිසි පරිදි සැලසීම මෙම සංවර්තයෙන් වැඩසතෑන්වෙලට තුලා. ගෙගරි වැව අධීර පහ කරතය සංවර්ධනය කරන අතර, මෙවන විට ඒ ක්‍රියාත්මක වන්නේ එහි අවසන් අධරයි. පරිසල හිතකාමී අයුරින් කුඩා පරිමාණ දික්‍රීම් සිදු කරන්නේ සංචාරකින්චට ආහාරපාන ලපාකිනිීම හා සනිී පරක්ෂික පහසුකම් සඳයි. දෙස්වි දෙ සංචාරකින් විශාල පිරිසක් අප්‍රේල් මාසේති, නොරලේට පැමිණෙන්ට බවින් මෙම වැඩසටන් ක්‍රියාවතනගේ විත කටයුතු සම්පාතනයකරත වෙනපා. බස්නාහිර පලාාත තුළ ගන අපදරාවය වලින් විදුලිය නිපදවීම මයි මාසේ සිට ආරම්භ කිරීමට කටයුතුයොදාතිබෙනවා. කැලිකසන ගැටලුවට මේතුලින් සිරවිසුණුවක් ලැබෙන බවයි විදිරි බලහා බලෂක්තිය අමාත්‍යංශවය සඳහන් කරන්නේ. තවත් පුවත්කිහිපයක් කෙටියෙන්ද බලත්සිංහල ජාතක පකාසේ විදල් පතිවරයා මාරු කිරීමට එ හිව දෙමපය විරෝධාවකිනිරතවන. පපු විදල්තිවයාට පාසලෙන් පිටවයාීමමට දෙමපියන් අවසර නොදුන් අතර ඔුන් ල්ලසසිටේ යල එම ද්‍යාලට පමිනලෙසයි ගැතු සම්බාධන ධ්‍යාපනවාතේශ නිලතාරින් සමග සකච්ඡා කරමින් පසු හිපු විදවල්පතිවරයා එම පාසලේ සේවේ පිහිටවීමට තීරණය කති වෙනවාා. බලපර නොමති ප්‍රහන කල රපියල් කට දෙදක් වටි ගවින් හැත්තේ හහිදිනකු සමග සැකවන් තුන්දෙක මඩ කලපු කල්ල ි පපදේශේදී අතරං ගොට කරුණා. සැකරුවන් මඩකලපු මහිස්ත්‍රව අධිකරන දිරිපත් කරා. න වරසෙන් පිඩාවට පත්ව සිටින ලෝකවාසින්ද සෙත්්්‍රතිීම ස හා තිස්සමහාරාම රජම ව්‍යහරස්ථානෙන් ආරම්භ කරනු ආශිර්වාධත්මක රත පෙහැර අන්වදපුර රුවන් වෙලි චෛත්‍ය හා ජෛස්ත්‍රීීමා බෝ සමඳදුන් අභිසිට පැමිණියා.ඒහිද පිරිත්සත්්ජානනා කර ආශිර්වාත සිදු කෙරුණා දැන් කරිඩා පුවත් සංචාර්ක බටහිර ඉදිය කොදෙවු කණඩායම සහ ශ්‍රීලාකා කණ්ඩායම අතර තරඟ දෙකින් යුත් පන්දවාර විශ්යි විශස තරංගාවලිය පළමු තරගය. හෙට පල්ලෙ කලේ ක්‍රීඩාංගනයේදී ආරහම්භවීමට නියමිතයි. ශුලංකා කණඩායම අද දිනයේදීසි අවසන් පුහුණ වීම්බලෙන් එරත වුණා. ්‍රලங்ககாතුන් கி්‍රட லஞ்சதுසිල්வாට සහ வேග 15ාවනகி්‍රீடக்கு நුව ප්‍රதிීප්ට මෙම தரங்கාවල හිමිවතිබෙනවා ඒ ඔන් දෙதினா ஆபாතறி லක්වීම හේතුවෙන්. வேகනகி්‍රේඩක නුවන් ප්‍රதிීප් සතිහයක කාලයක් විவேක කැනීමට வைපදෙස් ලපේතිබෙනවා. ඔහු ඩුවට விසවිස සංචතය සඳහා අසත பிரராන්ந்து කඳවා ඇති බව සඳහන්. මෙම අපි තරග දින කොටි හැඳදේම හොඳට දකිනවා තරග පරදින්නකොට ඒද දන්න හරි අමාරු අපිට අපි කාලයක් තිස්සේ එක දික රග තුනක් ජයග්‍රහණක හරි අවර්ත්ව හිටිය. හිදේ ඉ ත්යනවා අප මේ ලබගත් ජයග්‍රහය කොඩක් වටනවා ක්‍රඩටන්ගේ මාන්සිගත්තේයට කිසි වෙලවග ඒ කණ්ඩායම අුතක්ෂලු කරන්න අමාරී මොකදවුන් තරඟයක් වෙනස් කරන්න පුළුවන් ඉන්ඩුජල් පලේස්ල යහත් දෙනෙක් ඉන්න කණ්ඩායම. මේැමගින් ස්වාධීන් රූපාණ රාත්‍රී ප්‍රධන සිංහල පර්ත්්‍රකාශය නිමාවට පත්තනවා ඔ සුර www.ipnnews.telk.